Welcome back. Steps you should follow in the post office when shipping an item. ඔයා eBay කරද්දි direct shipping කරද්දි ඔයාගේ package එක ඔයාගේ පිටරට ඉන්න customer ට ship කරද්දි ශ්‍රී ලංකා post වලින් නම් යන්නේ ඔයා post office එකට ගිහිල්ලා කරන්න ඕනේ වැඩ කොටසක් තියෙනවා. ඒ වැඩ කොටස කරන්න ඕනේ මොනවද කියන එක මම මේ වීඩියෝ එකේදී කතා කරන ස්ටෙප්ස් 6කින් බැරි වෙලාවත් මෙතනදී මට මොකක් හරි මිස් වෙලා තිබ්බොත් එහෙනම් මම ඒක පස්සේ දවසක ෆස්ට් කමෙන්ට් එකට ඇඩ් කරනවා. ඒකෙන්ද ඔයා වීඩියෝ එක බලලා ඉවර වෙලා ෆස්ට් කමෙන්ට් එක චෙක් කරන්න මොනව හරි පස්සේ කාලෙක ඇඩ් වෙලා තියෙද කියලා. මෙතනදී මම මේ වීඩියෝ එකේදී ස්ටෙප්ස් 6ක් කතා කරනවා. අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ෆස්ට් ස්ටෙප් එක ෂෝ ද ප්‍රොඩක්ට් ටු ස්ටාෆ් මෙම්බර්. ඔයා පෝස්ට් ඔෆිස් එකේ ලංකාවේ මොන පෝස්ට් ඔෆිස් එකෙන් කරත් ඔයා ඉස්සෙල්ලාම ගිහිල්ලා එතන පැකේජස් බාර ගන්න කෙනෙක් ඉන්නවා. ඔයා රෙජිස්ටර්ඩ් පෝස්ට් එකවත් EMS එකවත් ඉස්සෙල්ලාම කරන්න ඕන දේ ගිහිල්ලා එතන ඒ ඉන්න ස්ටාෆ් එකේ මෙම්බර්ට මෙන්න මේවල් ටික කියන්න ඕන. ඔයා මොකද්ද ඔයා මුකේටද ආවි කියන එක ඉස්සෙල්ලාම ඔයා එක්ස්ප්ලේන් කරන්න ඕනේ. මම මෙහෙමයි eBay කතා මොකක් කියන්න අවශ්‍ය නැහැ. මම මෙහෙම පැකේජ් එකක් තියෙනවා. ඒක ඔයාගේ ඩෙස්ටිනේෂන් කන්ට්‍රි එකත් එක්ක කියලා ගොඩක් කියලාට USA කියලා මට මේ පැකේජ් එක රෙජිස්ටර්ඩ් පෝස්ට් ඕ EMS එක ත්‍රූ මේක ෂිප් කරන්න ඕනේ. ඒක කියන්න ඉස්සෙල්ලාම එයාට මතක තියාගන්න ඔයා රෙජිස්ටර්ඩ් පෝස්ට් එවනවා කියලා. රෙජිස්ටර්ඩ් පෝස්ට් නම් යන රෙජිස්ටර්ඩ් පෝස්ට් කියලා එයාට හරියට පැහැදිලි කරලා කියන්නේ. එතකොට කියන්නේ ඔයාට ට්‍රැකින් නම්බර් එකකුත් ඕනේ කියලා. සාමාන්‍යයෙන් කොළඹෝ ඊට පස්සේ මේන් පෝස්ට් ඔෆිස් වල කට්ටිය නම් ඔක දන්නවා. ඔයාලා ගමේ තියෙන පෝස්ට් ඔෆිස් එකේ යවන්න කිව්වොත් එහෙම සමහර තැන්වල වැඩිපුර පැකේජස් එහෙම යවෙන්නේ නැහැ. එයාලට ඒකින්ද ඒක අමුතු දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ රෙයා හින්ද ඒකින්ද ඔය ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඒක හරියට එක්ස්ප්ලේන් කරලා කියන්න ඕනේ. කියන්න මතක ඇතුව ට්‍රැකින් නම්බර් එකත් ඕනේ කියලා. ඉස්සරහා ස්ටෙප්ස් වලදී මම කියනවා කොහොමද ට්‍රැකින් නම්බර් එක ගන්න කෙනෙක් ගැන. හරි, සෙකන්ඩ් ස්ටෙප් එකට යමු. පැකේජ් එක හොඳට පැක් කරන්න ඕනේ. පැක් වෙල් සෙකන්ඩ් ස්ටෙප් එක. ඔයා මොන විදිහේ ප්‍රොඩක්ට් එකක් යවුවත් මම මෙතන මේ මං යව ප්‍රොඩක්ට් එකක් තියෙන්නේ. ඒක නම් මම පොඩි බොක්ස් එකක යවුවේ. යවන ඔයා ප්‍රඩක්ට් එක මොකක් වුණත් ඒකට අදාළව හරියට පැක් කරලා යවන්න ඕනේ. සමහර ස්මෝල් පැකේජස් තියෙනවා, තික් ඉන්වෙලොප් වල දාලා යවන්න පුළුවන්. ඒක එක්සැම්පල් එකක් විතර කීටෙක් වගේ දේවල්. මෙතන එහෙම යවන්න බැරි දෙයක් ඒක. ඒකට මං බොක්ස් එක පැක් කරලා තියෙනවා. කොමන්ලි යූස් වෙනවා තමයි තික් ඉන්වෙලොප් බොක්ස් කියන්නේ. ඔයාලා යවන ඔබ්ජෙක්ට් එකේ සයිස් එක අනුව මේ බොක්ස් එකේ සයිස් එකත් වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඔයාලා මෙන්න මේ ටික ගැන මේන්ලි කන්සර්න් කරන්න ඕනේ. මේ බොක්ස් එක හෝ ඔයාලා බොක්ස් එක යවනවා නම් ඒකේට ඔබ්ජෙක්ට් එක දාලා තව ඉඩ ඉතුරු වෙනවා නේ. ඒ ටිකට මොකක් හරි කුෂන් මැටීරියල් එකක් දාන්න ඕනේ. ඔයාලා මේන්ලි දාන්න පුළුවන් දේවල් ඔය ඔයාලා දන්න රිජිෆෝම් බෝල්ස් වගේ දේවල් තියෙනවා. ඒ වගේ දෙයක් දාන්න පුළුවන්. ඒක දැම්මොත් එහෙම හොඳ කුෂන්යක් වෙනවා. යූස් අප්‍රොප්‍රියට් කවරින් මේක ඔයාලා බොක්ස් එකද එන්විලොප් එකද පාවිච්චි කරන්න කියන එක මම මෙතන මීන් කරේ. ඊට පස්සේ හොඳ මතක තියාගන්න මේක අපි මොකක් යවුවත් මේ ටේප් කරලා අපිට මේකේ අලවන දේවල් කීපයක් තියෙනවා. අලවනවා, මුද්දර අලවනවා. ඊට පස්සේ මේ ඩික්ලරේෂන් C2024C22 ෆෝම් කියලා එකක් තියෙනවා. ඒක අලවන්න ඕනේ. ඊට පස්සේ මේ මුද්දර අලවන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ship form details, ඒ කියන්නේ ඔයාගේ details සහ ship to details, ඒ කියන්නේ බයගේ details මේක දියන්න ඕනේ. ඒවට ඉඩ තියෙන විදිහට ඔයා මෙන්න මේ tapes ගහන්න ඕනේ. ඊට පස්සේ ටේප් ගහද්දි මෙතන
හරි ටේප් එක ගහන්න ඕන මෙතන ඔයාලා දන්නවා එක එක ටේප්ස් වර්ග තියෙනවා මෙතන අර yellow color thick thick width එකක් තියෙන ටේප් එක පාවිච්චි කරත් හොඳයි මම මේක පාවිච්චි කරලා තියෙනවා ඒක issue එකක් නැහැ එතකොට ඒක හොඳට ඇලවෙනවා අනිත් එක අලවද්දී මෙහි හිදස් තියෙන්න බෑ මෙන්න මේ වගේ තැන්වල ඒ හිදස් තිබ්බොත් තමයි යාලා කියන ආපහු ඒක කවර් කරන්න කියලා. ඒ කියන්නේ එතරම් ඉදින් ආපහු සෙලෝටේප් දාන්න කියලා හිදස් තිබ්බොත් තමයි යාලා එක්සෙප්ට් කරන්නේ නැහැ. ඩුවල් ඩ්‍රොප් ටෙස්ට් ඉෆ් පොසිබල්. ඩ්‍රොප් ටෙස්ට් කියන්නේ ඔයාලා දන්නවා දැන් මේක යද්දි ස්පෙෂලි ශ්‍රී ලංකා පොස්ට් නම් යවද්දි යාලගේ ලොකු කෙයා එකක් නැහැ මේක පැකේජ් එක අපි ආරක්ෂා කරන්න ඕනි කියලා. ඒකින්ද ඉතින් ඔහේ දාද්දී නිකන් එක පිටින් විසික් කරලා දාන්න. ඒකින්ද ඔයාලා දැනගන්න ඕනේ එයාලා ඔයාලේ පැකේජ් එක බිම දැම්මත් බිම දාලා පොලි කියන්නේ බිම පොලවෙකොත් මං කියන්නේ මොකුත් එන්නේ නැති වෙන විදියට ඔයාලා පැක් කරන්න. ඩ්‍රොප් ටෙස්ට් කියන්නේ එහෙම ඔයාගේ පැකේජ් එක ඔයාලා හදලා ඉවර වෙලා අන්න ඒ වගේ ටෙස්ට් කරලා බලනවා. ඒ කියන්නේ බිම දැම්මත් මොකුත් වෙනවද නැද්ද කියලා. ඒකේ YouTube එකේ ඔයාලට වීඩියෝස් ඕනනම් සර්ච් කරලා හොයාගන්න පුළුවන් කොහොමද ඩ්‍රොප් ටෙස්ට් එක කරන්න කියලා. එහෙම පොඩ්ඩක් එහාට මෙහාට දාලා හොලවල බලන්න පැකේජ් එක ඒක ප්‍රශ්නයක් වෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ ෆ්‍රැජයිල් ආයිටම්ස් වගේ තියෙන තමා ඔය ඉෂුව එක ගොඩක්ම එන්නේ. හරි අපි තර්ඩ් ස්ටෙප් එකට යමු. මෙතනදී මං මේ සෙකන්ඩ් ස්ටෙප් එකේදී මෙන්ෂන් කරා ඔයාලට ඕන වෙනවා පෝස්ට් ඔෆිස් එකට යද්දී මෙන්න මේ දේවල් මෙතන නැති දේවලුත් තව තියෙන්න පුළුවන්. මං ඒක අර කිව්ව විදියට ෆස්ට් කමෙන්ට් එකේ මෙන්ෂන් කරලා තියෙනවා. මේන්ලි මට මතක් වුණ දේවල් ටික තමයි ටේප් ඕනේ මේම තික් කලර් ටේප් ගන්න පුළුවන් සිසර් එකක් ඕනේ. ඒ ටේප්ස් කපන්න අරමෙව කපන්න පෙන් එකක් ඕනේ. ලියන්න ඔයාගේ ඩීටේල්ස් ඊට පස්සේ බබර් රැප් ඔරිජි ෆෝම් ඔයාලට දාන්න පුළුවන්. ඒ කියන්නේ අර මේ තියෙන ස්පේස් එකට දාන්න පුළුවන් ඒක අයිටම් එක ඇතුළේ හොඳට හිර වෙලා තියෙන ෆ්‍රැජයිල් අයිටම් එක ගන්න අර ෆ්‍රැජයිල් මේ පැත්ත උඩට කියලා ඔයාල ස්ටික එකක් දැකලා බින්දෙන සුළුයි කියලා ගහනවා ස්ටිකරේ අන්න ඒක ගහලා තිබ්බනම් හොඳයි. එයාලා ලොකුවට කන්සල් කරන්නේ නැහැ පොඩ්ඩක් හරි එතකොට එයාලට ඐඩියක් එයි මේක අතර තියෙන ෆ්‍රැජයිල් අයිටම් එක කියලා. ඊට පස්සේ ග්ලූ ඕනේ ඔය කියන ෆෝම්ස් අරම අලවන්න. ඒ ටික තමයි මේල්ලි ඕනේ. ඔයාලට ස්පෙෂල් පොඩි ටිප් එකක් දෙන්නම් මෙතන තෑන්කින් නෝට් එකක් ඕනනම් දාන්න පුළුවන්. ඒකෙන් ඔයාලට සමහරට එයාලා ඒක දැක්කට පස්සේ එයාලට ෆීඩ්බැක් එකක් උනත් දෙන්න හිතෙනවා මෙහෙම නෝට් එකක් තියෙනවා දැක්ක. හරි අපි යන් තර්ඩ් ස්ටෙප් එකට රයිට් යුවර්ස් ඇන් බ්‍රයර් ෂිපින් ඩීටේල්ස්. මේක ඉතාමත් වැදගත්. ඔයාලා ඉස්සෙල්ලාම දාන්න ඕනේ වම් පැත්තේ ship from කියලා ලියලා ඔයාගේ ඩීටේල්ස් දාන්න ඕනේ. ඒ ඩීටේල්ස් වලදී දාන්න ඕනේ නේම්, ඇඩ්‍රස්, පෝස්ටල් කෝඩ්, ඔයාලේ තියෙන පෝස්ටල් කෝඩ් එක මොකද්ද, ඊට පස්සේ ශ්‍රී ලංකා කියලා මෙන්ෂන් කරනවානේ යටින්ම මොබයිල් නම්බර් කියන එක දාන්න ඕනේ. ඒක මෙන්න මේ දිගට දාන්න ඕනේ වම් පැත්තේ. දකුණු පැත්තේ ship to කියලා ඔඩින් ගිහලා බයස් ඩීටේල්ස් ටික දාන්න ඕනේ. ඒකේ ඔයාලා දන්නා eBay ගේ ඕඩර් ඩීටේල්ස් වලට ගියාට පස්සේ ඒ යට ඕඩර් එකක් තියෙනවා. නේම් එක, ස්ට්‍රීට් එක, සිටි එක, ස්ටේට් ප්‍රොවින්ස්, zip code, country, phone number. ඔය ටිකත් උඩ ඉඳන් යටට ඒ පිළිවෙලට දාන්න. මම මෙතන මේ දාපු එකක් තියෙන එක හයිඩ් කරලා දිනවා security purposes වලට. හරි fourth step එක තමයි custom declaration. මෙතන form එක CN 22 කියන form එක. මේකෙන් you will be given 3 copies. ඔයාලට post office එකේ මේ වගේ copies 3ක් දෙනවා. මම මෙතන මේ form එක ගැන මේ in detail මෙතනදී කතා කරන්නේ නැහැ. මම ඒක අවශ්‍යයි නම් ඔයාලට වෙනම වීඩියෝ එකක් අරන් ඉන්නම් කොහොමද මේක ෆිල් කරන්න කියන එක. මට මෙතන ඔයාලට දැනුවත් කරන්න ඕනුනේ මෙහෙම දෙයක්ත් තියෙනවා. මේක මේක සරලව ෆිල් කරන්න පුළුවන්. මෙතන අදාළ දේවල් දාලා, නේම් දාලා, සයින් එක දාලා මෙතනද කියන්න ඕනේ. ඔයාලට මම මේ සෙකන්ඩ් පොයින්ට් එක විදියට මෙතන කියලා තියෙන්නේ ඒ තුනම ෆිල් කරලා එකක් ඔයාලගේ පැකේජ් එකේ අලවන්න ඕනේ. අනිත් දෙක
ඒක දෙන්න ඕනේ එකක් පෝස්ට් ඔෆිස් එකට අනිත් එක මං හිතන විදිහට අනිත් එක යාලා කස්ටම් ක්ලියර් එකේදී මොකක් හරි දෙයකට තමයි අනිත් දෙකත් පාවිච්චි කරන්න කොහොම හරි දෙකක් පෝස්ට් ඔෆිස් එකේ යාලටම දෙන්න ඕනේ අනිත් ඉතුරු වෙන එක තමයි ඔයාලා මේ පැකේජ් එකේ මේ විදිහට අලවන්න ඕනේ පස්වෙනි පොයින්ට් එක මෙතන තියෙන හෑන්ඩ් ඕවර් ද පාර්සල් ඇන් ගෙට් ද get this receipt කියන එක. ඒ කියන්නේ ඔයාලා පාසල් එක ඔයාලට ඔක්කොම කරලා ඉවර වෙලා මෙතනින් මේ මෙතෙන්ට එනකන් ඔයාලා කරලා ඒ කියන්නේ ඩීටේල්ස් කියලා මම මේ පොයින්ට්ස් හතරදි කිව්ව දේවල් කරලා අන්තිමට පැකේජ් එක ඔයාලා ඔයාලට හෑන්ඩ් ඕවර් කරන්න ඕනේ. හෑන්ඩ් ඕවර් කරාට පස්සේ ඔයාලා මේ විදියට මේක ෆිල් කරනවා. ෆිල් කරලා මම මේකටත් වෙනම වීඩියෝ කරන් ඉන්න මේ රිසිප්ට් එකේ කොහොමද ඩීටේල්ස් තියෙන්නේ කියලා ඔයාගේ පැකේජ් එකේ ඩීටේල්ස් ඒ කියන්නේ වේට් එක බලලා ඒ වේට් එකට අනුව එයාලා මෙතන කැල්කියුලේට් කරනවා ආට යන ගාන මට මෙතනදී 885ක ගාණක් ගිහිල්ලා තියෙනවා මේ US වලට මං යවපු පැකේජ් එකදී ඊට පස්සේ එහෙම කරලා එයාලා මේ යන රේට් එක කැල්කියුලේට් කරගන්න මං වීක්ලි ගූගල් ෂීට් එක මේන්ටේන් කරන ශ්‍රී ලංකා පෝස්ට් එක ඔෆිෂියල් රේට් වලට අනුව ඒක ඕනනම් මම මෙතන මේ කියලා තියෙන්නේ ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මෙන්ෂන් කරලා තියෙනවා ඒක පාවිච්චි කරලා ඔයාලට රේට්ස් කැල්කියුලේට් කරගන්න පුළුවන් රේට්ස් කොහොමද කැල්කියුලේට් කරගන්න කියලා මං කරපු වීඩියෝ එකක් තිබුණා ඒකේ කාඩ් එකක් මම මේ වෙලාවේදී ඔයාලට දකුණු පැත්තේ උඩින් බලා ගන්න පුළුවන් කාඩ් එකක් විතර අවශ්‍යයි නම් ඒ වීඩියෝ එකත් බලන්න එහෙම කරලා මේ ඩීටේල්ස් ලියලා එයාලා මේ විදිහට පොඩි ස්ටිකරයක් කරනවා ඒ ස්ටිකර් එක මෙතන තමයි තියෙන්නේ ඔයාලා ට්‍රැකින් නම්බර් එක මේක තමයි ඔයාලා eBay එකේ ගිහිල්ලා අදාළ තැන ඇඩ් කරන්න ඕනේ ඒ ඇඩ් කරන විදිහත් මම වෙනම වීඩියෝයක් කරලා තියෙනවා ඒකත් මේ වෙලාවේ මම කාඩ් එකක් විදිහට මම දකුණු පැත්තේ උඩින් වීඩියෝ එකේ මෙන්ෂන් කරන්න හයිවෙනි එක අප්ලෝඩ් ට්‍රැකින් නම්බර් ඇන් කැරියර් ඔන් eBay කැරියර් එක සහ මම මේ කලින් මෙතන කියපු මේක තමයි කැරියර් එක මේක ට්‍රැකින් නම්බර් එක මේක ඔයාලා eBay එකේ ගිහින් අප්ඩේට් කරන්න ඕනේ ඒක තමයි මම පස්වෙනි පොයින්ට් එකේදී කාඩ් එකක් විදියට ඇඩ් කරේ ඕනනම් ඒ වීඩියෝ එක බලලා ඔයාලට අයිඩියා ගන්න පුළුවන් කොහොමද වැඩේ කරන්න කියලා මේ ට්‍රැකින් නම්බර් එක ඇන් කැරියර් එක eBay එකේ අප්ලෝඩ් කරන විදිහ. හරි මේ වීඩියෝ එකදී කතා කරගන්න උනේ ලොකු අයිඩියා එකක් නැති අලුත් කට්ටිය කොහොමද ඩිරෙක්ෂන් කරද්දී පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා මොනවද ඔයාලා ෆලෝ කරන්න ඕනේ ස්ටෙප්ස් කියලා පැකේජ් එක ship කරද්දී. Thank you.